are really rich with a nice and a loyal clientele. අද මම කතා කරන්න ඇවිල්ලින්නේ ලංකාවේ ඉන්න සුපිරිම මාකටිං මැනේජර් එක්ක. කොටිම්බ ගොත් අවීරාගේ මාකටිං මැනේජර්. මොකද්ද මේ අද වෙන්නේ? ස්තුතියි ඉන්ට්‍රඩක්ෂන් එකට. අවීරාගේ අද වෙන්නේ අවීරාක අවුරුඩු 7ක් තිස්සේ අපි කරගෙන ආපු ෆන්ක්ෂන්ස් කිසිම විටකදී අපි ලොන්ච් එකක් විදිහට මාකට් එකට දීලා නැහැ. ඉතින් අපි නවතම බියුටි ඒරියා එකක නිර්මාණයක් අපි ඉවර කරා. අපි වැඩ ඉවර කරලා ඉවරලා බියුටි ඒරියා එකක් අපි අලුතෙන් හදාගත්තා අපේ ක්ලයන්ට්ස්ලට වැඩිපුර සර්විස් එකක්. ඒ කියන්නේ කටින් ඒරියාකින් ඔබට ගිය පොඩ්ඩක් රිලැක්ස්ඩ් එන්වයරන්මන්ට් එකක් හදලා දුන්නා. ඒගොල්ලන්ට ඒ සර්විසස් වඩා හොඳ තත්වයකින් ලබා දෙන්න. ඉතින් ඒ දෙත් එකතුව අවීරක අපි සොෆ්ට් ලොන්ච් එකක්. ඒ කියන්නේ මිනිස්සුන්ට දැනගන්න අපි මේ සර්විසස් අවීරකෙන් ලබා දෙනවා කියන දේ දැනුම් දෙන්න පොඩි ලොන්ච් ඉවෙන්ට් එකක් තමයි අද මේ යන්නේ. අසංක අපිට කියන්නේ මොකද්ද මේ අවීරා කියන්නේ කියලා? මේ අවීරා නම ගැන පොඩ්ඩක් කියන්න. අවීරා නම කියන්නේ මගේ නෑම් එක. අසංක වීරසේකර කියන කන්සෙප්ට් එකේ ඇතුලේ තියෙන අවීරා ෆැමිලි එක ගැන තමයි අද මේ කන්සෙප්ට් එක තමයි ඉන්ට්‍රඩියුස් කරන්නේ. අද ඔයගොල්ලෝ දකින්න පුළුවන් අවීරා කන්සෙප්ට් එක. ඒ කියන්නේ මගේ හිතේ තිබ්බ දෙයක් අපේ ළමයි ට්‍රූ එලිට ආපු දෙයක් තමයි මේ අවීරා කන්සෙප්ට් එක. සමහරක් කට්ටිය චෝදනාවක් කරනවා අපේ ඉන්න කලා ශාස්ත්‍රයේ ඉන්න කට්ටිය කොණ්ඩෙ කපන්න සල්ලි ගන්න නැහැලු. ඒක අසංකගේ ප්‍රමෝෂන් වලට හරව ගන්නවලු. අමූලික බරුවක් විදිහට කියන්න පුළුවන් ආටිස්ට්ලා හැම වෙලේම අපිට කියලා තියෙන්නේ නැහැ. ඕගොල්ලෝ කරන්නේ සර්විස් එකක්, ඕගොල්ලෝ කරන්නේ බිස්නස් එකක්. ඒකට හරියන ඒගොල්ලෝ ඕගොල්ලෝ අය කරන මුදල අය කරන්න. ඒ කියන්නේ අපි චැරිටි වැඩ කරනවා. හැබැයි අපි නිකන් වැඩ කරන්නේ නැහැ. මට කියන්නේ කලාවට සම්බන්ධ ක්ලයන්ට්ස් හම්බ වෙන්නේ ඒගොල්ලෝ කලාවට බර වෙන්න ඉස්සෙල්ලා. ඒ කියන්නේ පාසල් යන කාලේ, ඒගොල්ලෝ ක්ලාස් යන කාලේ ඒගොල්ලෝ ලේබල් එකක් හදාගන්න ඉස්සෙල්ලා මට උදව් කරලා තියෙන මිනිස්සුන්ට මම උදව් කර යුතුයි. අවීරා කන්සෙප්ට් එක කියන්නේ මිනිස්සුත් එක්ක ගොඩනැගිච්ච දෙයක්. දැන් ජනප්‍රිය වෙන්න පුළුවන්. හැබැයි මට හම්බෙනකොට ජනප්‍රිය නෑ. මට සජිත් හම්බෙනකොටත් ඒ වගේ. අද මේ ඉන්න ඔක්කොමලා මට හම්බෙනකොට ජනප්‍රිය වෙච්ච මිනිස්සු නෙමෙයි. ඉතින් ඒකින්ද අද මමත් එහෙමයි. මට උදව් සජිත් උදව් කරනවා. මම සජිත් උදව් කරනවා. කවුරුහරි කියනවා නම් ප්‍රමෝෂන් වලට අවීරා නිකං කරනවා කියන දේ නෙමෙයි මෙතන වෙන්නේ. මනුස්සකමට මනුස්සකම් දෙනවා. ලංකාවේ වැඩිපුරම කලාකරුවන් පිරිසක් කොණ්ඩේ කපන්න කොණ්ඩේ හදාගන්න ඉන්නේ අවීරා එකටද? නෑ. මට හිතෙන විදිහට මම කැමති කියන්න. ඔව්. ලංකාවේ හෙයා එක ගැන මූණ ගැන දන්න මිනිස්සු විතරයි අවීරා එකට එන්නේ. මං හිතන්නේ අඩුම ප්‍රමාණයක් එන්නේ අපේ එකට. ඔයා මුලින්ම එන්නේ පයින්. හරි. අද යන්නේ BMW එක. මොකද හිතන්නේ මේක ගැන? හීන තව ගොඩක් හීන තිබ්බා. ඉතින් ඒ කියන්නේ පයින්ද ආවේ වාහනේ දාව කියන්නේ අදටත් ඉන්නේ අපි 0. ඒ කියන්නේ අපි ජීවිතේ පටන් ගත්තේ මයිනස් වලින්. දැන් අපිට හම්බෙන කැරක්ටර්ස් ඔක්කොම පටන් ගන්න තියෙන්නේ බිඳුවෙන්. අපි හිටි බිඳුවේදී පල්ලේ යනවා. ඒකින්ද අදට ඉන්න දෙන ගැන සතුටුයි. හැබැයි ලොකු කමක් නැහැ. ඇයි මේ බලන් ඉන්න අය අවිරේකට එන්න ඕනේ? ඇයි මිනිස්සේ කොණ්ඩය කපන්නේ? ඇයි මිනිස්සේ මූණ ගැන හිතන්නේ? අන්නේ ఐడి එකක් තියෙන මිනිස්සෙක් විතරයි අපේ ළඟට එන්න ඕනේ. අපි ගොඩක් වෙලාවට අවීරා අපේ ළඟට එන ක්ලයන්ට්ස් ගොඩාක් වෙලාවට කියනවා අපි කියන දේ කරන්නේ නැති මනුස්ස జాතියක් කියලා. ඇත්තටම අපි හෙයාඩ්‍රෙසර්ස් නෙමෙයි, අපි ක්ලයන්ට්ස් කියන දේ කරන්නේ නැහැ. මොකද දන්නවද එකම දේ සජිත්? ක්ලයන්ට් කෙනෙක්ට හෙයා එක කියන්නේ එකංගයක් විතරයි. බට් අපි ජීවත් වෙන්නේ, මම හෙයාඩ්‍රෙසර් කෙනෙක් හිටියට ජීවත් වෙන්නේ මෙන්න මේ කොණ්ඩ නිසා, මෙන්න මේ හෙයා එක නිසා. මම ජීවත් වෙන්නේ කොණ්ඩ කපලා. මගේ වෘත්තිය හෙයාඩ්‍රෙසර්. මම බිස්නස්මන් කෙනෙක් නෙමෙයි. ඉතින් මම කස්ටමර් කෙනෙක්ට වැඩිය හෙයා එකට ආදරෙයි. මොකද මගේ ජීවිතේ කොට නගා ගන්න උදව් වෙච්ච දෙයක් තමයි හෙයා එක කියන්නේ. ඉතින් ක්ලයන්ට් කෙනෙක්ට වැඩිය මම හෙයා එකට ආදරෙයි. හෙයාඩ්‍රෙසර් කෙනෙක් හැටියට තමන්ගේ වෘත්තිය ගැන මොන වගේ අභිමානයක්ද ඔයාලට තියෙන්නේ? මම හිතන්නේ ගොඩක් මිනිස්සු ගණන් ගන්න නැති අපාසයට ලක් වෙන ඇහැල්ලුවට ලක් කරන. මොකද දැන් 2019 2018 වුණා මේ අපේ වෘත්තිය ගොඩක් මිනිස්සු හැල්ලු ලක්කන අවස්ථාව අපි දැකලා තියෙනවා. ඔයගොල්ලෝ වගේ තරුණයන් විසින්ම. ඕකේ. හැබැයි අපි මේ ඉන්න ඒ කියන්නේ මේ 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 කියන්නේ මට මේ හැමදේම හම්බුනේ මේ වෘත්තිය නිසා. ඒ කියන්නේ මට ඇත්තටම ආස හෙයාඩ්‍රෙසර් කෙනෙක් වෙන්න නෙමෙයි. මිනිස්සුත් එක්ක වැඩ කරන්න. මම අසංගට හදවතින්ම සුබපතනවා. බොහොම ස්තුතියි. අසංග කියන්නේ අඩු කාලයකින් ලොකු දියුණුවක් ලැබුව කෙනෙක්. මොකද හිතෙන්නේ සහ ඔයාට අන්තිම මොකද්ද කියන්න තියෙන්නේ අපේ අසංගට? අසංක හිටපොතනේ ඉඳන් අද වෙනකොට ලොකු තැනකට ගිහිල්ලා තිනු. ඉතින් මම විශ් කරන අසංකට අද ඉඳන්
තව අවුරුදු 5ක් යනකොට මීටත් වඩා ලොකු තැනකට යන්න පුළුවන් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. All the best Asanka and your family and your workers as well, and I wish you all the very best and God bless you. දැන් අමුතු concepts ඇවිල්ලා තියෙනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ අසංක කාට ආවට පස්සේ මේ වෙන සලෝන්ස් හිතලා නැති දේවල්. සලෝන් එකක්ම නෙමෙයි අවීර කියන්නේ කියලා. ඉතින් ඒ සිතුම් පැතුම් ඊට වඩා සිය ගුණයක් දහස් ගුණයක් ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැම සබ්ජෙක්ට් එකකදීම අපි කැමති ප්‍රොෆෙෂනල්ස්ලත් එක්ක වැඩ කරන්න. අසංක කරන වැඩේට ප්‍රොෆෙෂනල්. එයාට සුබපතනවා අවීර කියන ආයතනයේ තව තවත් ඉදිරියට සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට ඉදිරියට යන්න හම්බෙන්න ඕනේ. ලංකාව විතරක් නෙමෙයි ජාත්‍යන්තර මට්ටමටම ඔහුගේ මේ බ්‍රෑන්ඩ් එක ගෙනියන්න පුළුවන් වෙන්න කියලා. සුබ පතනවා. ඇත්තටම මේ මෙච්චර කාලෙ ඇවිල්ලා මම ඇත්තටම දැකලා තියෙන හරිම පර්ෆෙක්ට් සලෝන් එකක් හැම අතින්ම. සහ ක්ලයන්ට් දෙන ඒ සේවාව සහ ඒගොල්ලෝ හරි ෆ්‍රෙන්ඩ්ලි හැම කෙනෙක්ම. ඉතින් විශ් කරනවා ඒගොල්ලන්ට ඉස්සරහට. අපේ නියම වයස ගන්න අසංක. ජය වාසංක. සතුටුයි සන්තෝසයි. සැලෝන් කරන කට්ටියගේ නැති දෙයක් තමයි ෆීල් එක කියන එක. එතකොට මොකද මේකත් ආර්ට් එකක්. ඉතින් ආර්ට් එක ඇතුලේ ෆීල් එක හොඳටම තියෙන කෙනා අසංක මම දැකපු විදිහට අපේ ඉන්ඩස්ට්‍රි එකෙන්. අසංක අද මේ පත් වෙලා තියෙන තැන දිහා බැලුවම අසංක ලොකු ගමනක් ඇවිල්ලා. අසංක දැනන් මං හිතන විදිහට රම්බරි වලට කොච්චර වයසද ඒහා සමාන කාට වඩා අසංක අපි දන්නෝ. ජය වේවා අසංක. ඕල් ද බෙස්ට් ඇන්ඩ් යූ කැන් ගෝ ටු ද ටොප් and we are with you and we are going to be with you and all the best and success for everything whatever you do. Asanka kiyanne amuthuma kenek ekena eya konde nikan athin alluwat athi ekena eyaage thiyena talent ekama godak ma godak artist lat ekka ekena eya sambandhama weda karala thiyena eth asanka tarang kenekka mata hitata alluwe nae asanka ithin hari honda pudgale mata attaram pudgalaya saha wade dekama set mama dakinne hairdresser kenekge patta wada asanka honda me යාළුවෙක්. මොකද එයා දන්නවා මේ ඔයාගේ කොණ්ඩේ කපන විදියට නෙමෙයි ඔයත් එක්ක ඒ ඒ රිලේෂන්ෂිප් එක ගොඩ ගන්න කියලා. මම හිතන්නේ එතන තමයි වැඩේ තියෙන්නේ. අසංක කියන්නේ සාමාන්‍යයෙන් හරි දේ හරියට කරන කෙනෙක්. අසංක කියන්නේ දක්ෂයෙක්. ඒ කියන්නේ අසංක මුලින්ම ගොඩක් දේවල් කැප කරපු කෙනෙක්. මගේ මේ වෙනස් වීමේ ලොකුම අයිතියක් තියෙනවා අසංකට. බොහොමත් ස්තුතියි. ඒ වගේම පපා ටීවී. ඔව්. Subscribe කරන්න උදව් කරන්න. අලුත් වැඩක් හොඳ වැඩක්. ඉතින් වැඩේට සහයෝගය දෙන්න.